ළමයි යාළුවන්ට ඔයාලගේ කියන්න මැසේජ් දාලා එන්න කියලා මේ ක්ලාස් එක ලොග් වෙන්න කියලා තාම 19යි ඉන්න අපි තව විනාඩි 5ක් බලමු යාළුවට ලොග් වෙනකන් Hi Bowen teacher. Hi Bowen putte. Hi Bowen teacher. Hi Bowen teacher. Bowen teacher. Hi Bowen. Lamainta kohomada? Hondai teacher. Hondai teacher. Teacher kohomada? Hondai teacher. Hai. Meruwan saranai teacher. රුවන් සරණයි පුතේ ළමයින්ට කරන්ට් එහෙම නැතුව ඇති නේද මේ කට්ටිය අඩු වෙන්නේ නේද ගොඩක් ළමයින්ට කරන්ට් යනවා ඒ වගේ දේවල් ඇති ඒකනේ ළමයි අඩුවෙලා බලමු ළමයි ඇඩ් වෙනකම් පවුනේ ඔව් ඒක තමයි මේ ආ ළමයි ඉන්නානේ උප්පලා කොහමද හොඳයි ටීචර් හොඳයිද අහිංසා පාඩම් කරාද? ගෙදරදි කරන්න දුන්නේවා කිරාද? ඔව් ටීචර්. ඔව් මැඩම්. හරි. බොහොම හොඳයි. කොහොතව කවුද ඉන්නේ? තාරින්දි yes අති කරන් දීපුවා කළාද ටීචර් පාඩම් කරන්න දීපුවා? අපහු බැලුවා. මැඩම් මම නම් බැලුවා. බැලුවද? ලක්ෂිකා? ඔව් මැඩම්. බැලුවද කිසරි කරපුවා? ඔව් මැඩම් පාඩම් කරා. ආ බොහොම හොඳයි. ටීචර් කිසති මොනහරි උත්පලා ටීචර් මොනාලි කිසති දුන්නේ කරන් එන්නේ කියලා? ටීචර් අර සෝන දණ්ඩ වමුණාගේ ප්‍රකාශය ලියාගෙන එන්න කිව්වා. ආ ලිව්වද ඉතින්? ටීචර් කියලා දුන්නා සෝන දණ්ඩ වමුණාගේ हरिम लसन सखिल सोदक हेमदेम लियला हरिम सत हरिम अहिंसा उत्पला गणेशा गणेशा गयांसा හරි පුතාලා මේ ළමයි 37ක් ඉන්නවා අපි තව විනාඩියක් විතර බලමු ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මේ ටීචර් දාන්න චැට් බොක්ස් එකේ අච්චුපොත නැති ළමයි ඉන්නවද ටෙක්ස්ට් බුක් එක නැති අය ඉන්නවද ඉන්නවද හරි පුතේ ටීචර් ගෲප් එකට දාලා තියෙන්නේ ඔයාලගේ අයි ලර්නින් ගෲප් එක තියෙන අටවසරේ ඒක ටීචර් දාලා තියෙන්නේ ඒකෙන් ගන්න හරිද ළමයි දැන් 38ක් ගන්නවනේ අනේ මිස් අය පාරක් දාන්නකෝ හරි ටීචර් අය පාරක් දාන්න ටීචර් ඔව් ටීචර් කියන්න ටීචර් ටියුට් එකක් දුන්නද
තාම දුන්නේ නැහැ පුතේ මොකද ටීචර් මේ ටීචර් ලබන සතියේ ඉඳන් ටියුට් එක දෙන්නා මොකද ටීචර් අලුත්ින්නේ ක්ලාස් කරන්න ගත්තේ මම ඔයාලට පාඩම කරගෙන ගියා තාම ටියුට් එකක් දුන්නේ නැහැ ඔයාලට හැබැයි මම ප්‍රශ්න එහෙමනම් කළා ඒ ප්‍රශ්න අහවලට හිටපු නැති අය මේ ටීචර් ඒවත් දාලා තිනවා ඒ බලන්න ආ දැන් නම් ළමයි ඉන්නවා 42ක් හරි අපි එහෙනම් ක්ලාස් එක පටන් ගමු හැමෝටම ආයුබෝවන් හැම ළමෙක්ම අදත් හොඳට පාඩම අහන් ඉන්න ටීචර් කියන ඒවා සිහින අහගෙන ඉන්න වෙන වැඩ කරන්න එපා ටීචර් මගදී ප්‍රශ්න අහනවා හරිද නම් අපි ක්ලාස් එක පටන් ගමු ඉන්න පොඩ්ඩක් හරි අපි එදා මේ කවිය කළා මං ඔයාලට ලියාගෙන ඉන්න කිව්වේ මෙන්න මේ ටික හරිද මේ සෝණ දණ්ඩ කියන බ්‍රාහ්මණයා එයා ඒ බ්‍රාහ්මණයාගේ ප්‍රකාශයෙන් බුදුරජාණන් වහන්සේව විස්තර කළා බුදුරජාණන් වහන්සේගේ සුහද සීලී කතාබහ විස්තර කළා ඒ විස්තරේ මං එදා ඔයාලට කියලා දුන්නා ඒක මං ඔයාලට ලියාගෙන ඉන්නත් කිව්වා ළමයි හරීම ලස්සනට ලියාගෙන අවිල තිබා බොහොම හොඳයි හරිද ඉතින් පුතේ අපි මේක ගිය සතියේ සාකච්ඡා කළා ඊට පස්සේ අපි ඉස්සරහට යමු ඔන්න පුතේ සෝණ දණ්ඩ බ්‍රාහ්මණයාට පස්සේ සකුළුදායි කියන පිරිවැජියා කවුද සකුළුදායි කියන පිරිවැජියා දිනක් බුදුරජාණන් වහන්සේ වෙතට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පවසනවා ස්වාමීනි අපි යම් කතාවකින් උනිමුනම් ඒවා භාග්‍යවතුන් වහන්සේට පසුවත් ඇසීමට දුර්ලභ නොවේ ඔබ වහන්සේගේ අරුත්බර දේශනාව කරන්න ඒ කියන්නේ පුතේ වෙන ආගම් වල අය හිටියනේ ඒ කාලේ ආගම් දහස් ගාණක් තිබ්බා ගොඩ ආගම් දහස් ගාණක් නෙමෙයි විශාල ප්‍රමාණයක් තිබ්බා හරිද බ්‍රාහ්මණයෝ හිටියා ජටිලයෝ හිටියා හරිද පිරිවැජියෝ හිටියා ඒ වගේ වෙන වෙන ආගම්වල අය බොහොම තැනක හිටියා. ඉතින් පුතේ සකුළුදායි පිරිවැජියත් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ කතාව අගය කළා. ඒකෙන් කියන්නේ පුතේ අන්‍ය ආගමික පිරිසවව බුදුරජාණන් වහන්සේගේ සුහද සීලී කතා බහ ඒ අරුත්බර කතා බහ අගය කළා. ඒ කතා බහ ප්‍රිය කරා කියලා තමයි පුතේ මෙන්න මේකින් කියවෙන්නේ. දැන් හැමෝම ලියන්න සකුළුදායි පිරිවැජියාගේ ප්‍රකාශය කියලා දාලා මෙන්න මේක ලියන්න බලන්න ඔන්න පුතේ සකුළුදායි පිරිවැජියාගේ ප්‍රකාශය ඔන්න ටීචර් හයිලයිට් කරනවා ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද පුතේ වෙන ආගම්වල අයත් බුදුරජාණන් වහන්සේගේ සුහද ශීලී කතා බහ බුදුරජාණන් වහන්සේගේ පිරිය වචනය අගය කළා කියන එක තමයි සකුළුදායි පිරිවැජියාගේ කතාබහෙන් තේරුම් යන්නේ හැමෝම ලියන්න සකුළුදායි පිරිවැජියාගේ ප්‍රකාශය කියලා මාතෘකාව දාලා ටීචර් මේ කහ පාටින් හයිලයිට් කරලා තියෙන එක ලියන්න සකුළුදායි පිරිවැජියාගේ ප්‍රකාශය කියලා දාලා ටීචර් මේ කහ පාටින් හයිලයිට් කරලා තියෙන සකුළුදායි පිරිවැජියාගේ කිව්ව දේ ලියන්න බලන්න දේශිකා කමක් නැහැ පුතේ එහෙම කරන්න හොඳයි ඉස්කෝලෙන් දෙනවා නම් ඒක ප්‍රශ්නයක් නැහැ තුලනී තුලනී අදලු ආවේ ක්ලාස් එකට තුලනී අපි ක්ලාස් එකේ පළවෙනි පාඩම කළා දැන් මේ යන්නේ දෙවෙනි පාඩම තුලනීට පුළුවන් රෙකෝඩින්ග්ස් බලා ගන්න i-learning app එකෙන් හරි i-learning වෙබ්සයිට් එකෙන් හරි ක්ලාස් එකට ඉන්න බැරි වුණා නම් ඔයාලා අලුතින් නම් ආවේ ඒ හැම රෙකෝඩින් එකම වෙබ්සයිට් එකේ තියෙනවා හරිද ආදේශික අනේ sorry ඉතින් පුතේ ඒවා බලා ගන්න කරන්න බැරි වෙච්ච අය හරිද හැමෝම ලියන්න මේක දැන්
වෙලාව ඇති ළමයි ආ උපලා ලියලා ලස්සනයි ඉතේ හැමෝම ලිව්වා නේද ආ හරි හරි ලියන් 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 හරි තව විනාඩි දෙකක් දෙන්න ඉක්මනට ලියන්න ළමයි හැමෝම ලිව්වද පුතා මේ අයිලනින් කොලෙජ් එකේ මේ ඔයාලට මොනහරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ මේ නම්බරෙන් හැමෝටම පේනවා නේද මේක පේනද පේනානේ ටීච කියන්න නම්බර අන්තිමට टीचर चट दंबर को वाली प्रश्न एक हर नंबे दीच हर अभी इस अमुटे हम लिवने ඔන්න පුතේ ඉතින් මේ වගේ අපි හරියට කතා කරන එක අපි හොඳ වචන කතා කරන එක හැමෝටම වැදගත් වෙනවා හරිද ඒ හොඳ වචනවල සත්‍ය වචනවල ප්‍රිය වචනවල පුතේ අසීමිත බලයක් ශක්තියක් තියෙනවා හරිද අපි බොරු කිව්වොත් කවදා හරි ඒ බොරුවෙන් අපිට පටිසන් දෙනවා අපි බොරු කරලා කවදාවත් අපිට ඉස්සරහට යන්න බෑ හොඳේ තේරුණා නේද බොරු කිව්වොත් ඒ බොරුව වහන්න අපිට තව බොරු 1000ක් කියන්න වෙනවා ඒ නිසා පුතේ අපි හැමතිස්සෙම ඇත්ත කතා කරන්න ඕන සත්‍ය කතා කරන්න ඕන ප්‍රිය වචන කතා කරන්න ඕන අපිට හැමෝම කැමති වෙන්නේ මිනිස්සු අපි ගැන හොඳ අදහසක් හිතට ගන්න අපිට කවුරු හරි සතුටින් කතා කරන්න අපි ප්‍රිය වචන කතා කරනවා නම් ඉතින් පුතේ අපි ඕනම කෙනෙක්ට ඕනම තරාතිරමක සමාජයේ ඉන්න ඕනම පුද්ගලයෙක්ට අපි කතා කරන්න ඕන ප්‍රිය වචනේ සත්‍ය වචනේ ඒක පුතේ අපේ දියුණුවටත් බලපානවා ඉතින් පුතේ ඒක සිරිත් මල්දමේ මෙන්න මෙහෙම විස්තර කරනවා ටීචර් මුලින්ම කවිය කියනවා ඊට පස්සේ ටීචර්ත් එක්ක ඕගොල්ලෝ කවිය කියමු හා නේද ළමයි ඔව් කියන්න පුළුවන් ඔය වීඩියෝ එකෙන් ටීචර්ට පේනවා හා නේද හා එහෙනම් එහෙම කරමු ඔන්න බොරු කීම කැතමය ගැරඬි කුණටත් නොසමය ඇත්තනම් කදිමය මෙලොව රජ සැපතටත් උතුමය ටීචර් ලස්සනට කවිනම් කියන්න බෑ හොඳේ ඔන්න පුතේ මොකද්ද මේකේ තේරුම බොරු කීම කැතමය බොරු කියන එක හරි කැතයි ගැරඬි කුණටත් නොසමය ගැරඬි කුණ කියන පුතේ ගැරඬිය හැම හවයවල ගැරඬියගේ ඒ ඉතුරු වෙච්ච ශරීරයේ තියෙන අන්නේ ඒකට තමයි ගැරඬි කුණ කියන්නේ ඉතින් ඒකටත් ඒ තරම්ම හරිම කැතයි බොරු කියන එක නමුත් පුතේ ඇත්තනම් කදිමයි
ඇත්ත කියන එක ගොඩක් හොඳයි. රජ සැප තරම්ම උතුම් තමා පුතේ ඇත්ත කියන එක. ඇත්ත කියන එක කොච්චර වැදගත්ද? රජ සැප තරම්ම උතුම් පුතේ ඇත්ත කියන එක. ආ දැන් ටීචර්ත් එක්ක කියමු බලන්න ළමයි. ඔන්න 1 2 3 හරි බොහොම හොඳයි ඊට පස්සේ ඊළඟ එක කුණු සරපනෝ කියනු කේලම් වචන නොකියනු විහිළු බොරු නොකියනු ඇනුම් පද කිසිවෙකුට නොකියනු ආ ඒකේ තේරුම මොකද්ද පුතේ කුණු සරප කියන්න හොඳ නැහැ කේලම් වෙන අයව කොටවන දේවල් තව කෙනෙක්ගේ වැරදි ගිහින් තව කෙනෙක්ට කියන දේවල් ඒවා කියන්නත් හොඳ නැහැ විහිළු බොරු නොකියනු ආ ඒ කියන්නේ බොරු අපි ඔය එක එක විහිළු විහිළු කී කිය බොරු කියන්නේ අන්න ඒවා කියන්නත් හොඳ නැහැ ඇනුම් පද කිසිවෙකුට නොකියනු කාටවත් ඇනුම් පද කියන්න කාගේවත් අඩුපාඩුවකට එක එක දේවල් කියන්න අන්න ඒවත් හොඳ නැහැ හරි එහෙනම් අපි කතා කරේ බුදුරජාණන් වහන්සේගේ සුහදශීලී ගුණය කියන ගුණාංගය හරි පුතේ අපි එහෙනම් ඊළඟ ගුණාංගයට යමු ආ මොකක්ද ඊළඟ ගුණාංගය ආගන්තුක සත්කාරය මොකද්ද පුතේ ආගන්තුක සත්කාරය කියන්නේ පුතේ ආගන්තුකය කියන්නේ කවුද ආගන්තුකය කියන්නේ අපේ හමුවට එන කවුරු හරි තැනැත්තෙක් කියන්නේ ඔයාලා හිතන්නකෝ ඔයාලා ගෙදරට ඔයාලගේ නෑදෑයෙක් එනවා යාළුවෙක් එනවා අඳුරන්නේ නැති කෙනෙක් එනවා මේ කවුරු වුණත් අපේ ගෙදරට අපිව හම්බ වෙන්න එන කෙනිට අපි කියන්නේ ආගන්තුකේ කියලා ඉතින් මෙහෙම එන ආගන්තුකයන්ට අපි සලකන ආකාරය එයාලට පිළිගැනීම් කරන ආකාරය එයාලත් එක්ක අපි කතා බහ කරන ආකාරය මෙන්න මේකට කියනවා පුතේ අපි ආගන්තුක සත්කාරය කියලා හරිද හැමෝම එහෙනම් මාතෘකාව දාන්න ආගන්තුක සත්කාරය කියලා හරි ළමයි ඉතින් පුතේ අපි පාඩම ඉස්සරහට කරගෙන යමු බුදුරජාණන් වහන්සේ පුතේ බුදුරජාණන් වහන්සේ හමුවට එක එක පුද්ගලව ආවා හරිද සමාජයේ මොනා හරි එකතරා තිරමකය විතරද පුතේ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ ළඟට ආවේ නැහැ නේද බුදුරජාණන් වහන්සේ ළඟට හරීම කිපුණු ඒ කියන්නේ තරහ ගියායිපු ආවා බුදුරජාණන් වහන්සේ ළඟට නිවිච්ච මිනිස්සු ආවා රජවරු ආවා දුප්පත් අය ආවා සැඬොල් කුලයේ අය ආවා වෙළඳාම් කරන අය ආවා මේ වගේ එක එක තරාතිරම් වල ගැහැණු අය ආවා පිරිමි අය ආවා ළමයි ආවා සත්තු පවා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කර ආව නේද පුතේ ඉතින් පුතේ මේ හැමෝම මෙහෙම ආපු හැමෝම බුදුරජාණන් වහන්සේ හරිම උසස් ලෙස පිළිගත්තා. නමුත් පුතේ බුදුහාමුදුරුව මේ බුදුහාමුදුරුවව බැහැ දකින්නේ නැයෝ පිළිගත්තේ බෙර ගහලා නැටුම් නටලා එහෙමද කන්න බොන්න දීලා ඒ වගේද? නැහැ. බුදුරජාණන් වහන්සේ මේ හැම දෙනාවම සමාජයේ ඕනම තරාතිරමක ඕනම වයසක ඕනම දෙයක් කරන කෙනෙකු බුදුරජාණන් වහන්සේ පිළිගත්තේ කොහොමද පුතේ?
බුදුරජාණන් වහන්සේ ඒ හැමෝවම පිළිගත්තේ එයාලගේ දුක සැප අහලා එයාලා මොකක් හරි ගැටලුවකින් නම් ඉන්නේ ගැටලුව විමසලා ගැටලුවට උත්තර දීලා ඒ ගැටලුව විසඳලා බුදුරජාණන් වහන්සේ හැමෝටම ධර්මයක් දේශනා කළා අන්න එහෙමයි පුතේ බුදුරජාණන් වහන්සේ මේ හැමෝවම පිළිගත්තේ බුදුරජාණන් වහන්සේගේ ආගන්තුක සත්කාරය උනේ මොකද පුතේ එහෙනම් ධර්මයෙන් රසයෙන් හරයෙන් ගුණයෙන් පිරිච්ච ධර්මය ඒ ධර්මය දේශනා කරලා තමා බුදුරජාණන් වහන්සේ බුදුහාමුදුරුව ළඟට එන හැමෝවම ආදරෙන් පිළිගත්තේ ධර්මය දේශනා කරලා බුදුරජාණන් වහන්සේගේ ආගන්තුක සත්කාරය උනේ මොකද පුතේ එහෙනම් ධර්මය නේද හරයෙන් රසයෙන් ගුණයෙන් පිරිච්ච ධර්මය ඔන්නේ ටීචර් මේ හයිලයිට් කරනවා ආගන්තුකයන්ට උන්වහන්සේ විසින් සංග්‍රහ කරන ලද්දේ රසයෙන්ද හරයෙන්ද අනුන වූ ධර්මාව වාදයනි හැමෝම තරුවක් දාලා ලියන්න බුදුරජාණන් වහන්සේ තරුවක් දාලා හැමෝම ලියන්න බුදුරජාණන් වහන්සේ ළමයි ඔයාලා ක්ලාස් එක ලාවේ වෙන වැඩ කරනවා නම් වීඩියෝ ඕෆ් කරලා කරන්න හරිද ළමයි හැමෝටම පේනවනේ ඒ නිසා එක හැමෝම වෙන වැඩ කරනවා නම් වීඩියෝ ඕෆ් කරන්න උතේ ටීචර් සැට් බොක්ස් එකට දැම්මේ ඔයාලට තියෙන ප්‍රශ්න ඒ නම්බර් එකට දාන්න මේ i-learning කෝලේජ් එකේ ඇඩ්වයිස් එකේ නම්බර් එක තමයි මම දැම්මේ ඒ සර් කෙනෙක් ඒ සර්ගෙන් ඔයාලට තියෙන ප්‍රශ්න ඔයාලට රෙකෝඩින්ග්ස් බලන්න බැරි වෙනේවා ලොග් වෙන්න බැරි වෙනේවා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒව ඒ සර්ත් එක්ක කතා කරලා බලන්න හරිද මම මොකද පුතේ කිව්වේ බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ආගන්තුකයන්ට බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ආගන්තුකයන්ට संग्रह करने लादे संग्रह करने लादे संग्रह करने लादे संग्रह करने लादे රසයෙන්ද රසයෙන්ද හරයෙන්ද රසයෙන්ද හරයෙන්ද අනුන වූ අනුන වූ අනුන වූ රසයෙන්ද හරයෙන්ද අනුන වූ ධර්මාව වාදේනි ධර්ම අවවාදේනි ධර්ම අවවාදෙනි තරින්දි තරින්දි පුතේ යාළුවන්ට හෙන්න ලියපු එක කියවන්න බලන්න පොඩ්ඩයි ඉන්න ළමයි ඔන්න තරින්දි කියවනවා හැමෝම අහගන්න තරින්දි කියවන්න බලන්න යාළුවන්ට හෙන්න ලියුව එක බුදුරජාණන් වහන්සේ විසින්
තමන් වහන්සේගේ ආගන්තුකයන්ට සංග්‍රහ කරන ලද්දේ රසයෙන්ද හරයෙන්ද අනුන වූ ධර්ම අවවාදේනි. අන්න හරි බොහොම හොඳයි. ළමයි හැමෝම ලියා ගන්න ඇති කියලා මං හිතනවා. මං දැන් වෙලාව දුන්න හැමෝටම. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ හැම ආගන්තුකෙක්ටම මේ වගේ ඔවුන්ගේ ගැටලු විසඳලා ඔවුන්ට ධර්ම අවබෝධය කරලා ධර්මය සංග්‍රහ කරලා තම ආගන්තුක සත්කාරය කරේ. ඉතින් පුතේ අපි බලමු බුදුරජාණන් වහන්සේගේ ආගන්තුක සත්කාරයට උදාහරණ ගන්න පුළුවන් බුද්ධ චරිතයේ අවස්ථා කීපයක්. හරිද? හා ඔන්න මං කාට හරි කියවන්න දෙමු මේක. ආ ඔන්න ටීචර් කිය දෙන්නම්කෝ. බුදුරජාණන් වහන්සේ පුතේ ශාක්‍ය ජනපදයේ මේද තලුම්ප කියන ගමේ නියංගම යන පුතේ වර්ෂාව අඩු ගම්මානයක්. හරිද? ඒ ගමේ ගොඩක් වෙලාවට තියෙන නියං කාලයක්. ඒ කියන්නේ අර වේලිච්ච වතුර අඩු වැස්ස අඩු අන්න ඒ වගේ ග්‍රාමයකට කියනවා නියංගමක් කියලා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ මේද තලුම්ප කියන නියං ගමේ ඉද්දී පසේ නදි කොසල් රජතුමා කියන්නේ ශාක්‍ය ජනපදයේ රජතුමා කොසල් රජතුමා බුදුහාමුදුරුව බැහැ දකින්න පැමිණුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ හමුවට මේ කොසල් රජතුමා ගියේ බුදුරජාණන් වහන්සේ වැඩ හිඳපු විහාරයේ ආලින්දයට. ආලින්දේ කියන්නේ පුතේ ඇතුළට යන්න කලින් තියෙන කොටසට අපි කියනවා ආලින්දේ කියලා. හරිද? මේ ආලින්දයට රජතුමා ගිහිල්ලා උගුර පාදලා අර කරන්නේ අන්න ඒ වගේ උගුර පාදලා දොරට තට්ටු කරනවා. ඉතින් පුතේ මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේම ඇවිල්ලා පොඩයින පුතේ මේ වෙලාවේ පුතේ බුදුරජාණන් වහන්සේම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේම වැඩම කරලා පසේ නදී කොසල් රජතුමාව පිළිගන්නවා. පිළි අරගෙන සුහදව කතා බහ කරනවා. ඉතින් පුතේ ඒකෙන් රජතුමා බොහෝම සතුටු වුණා. බුදුරජාණන් වහන්සේට ඕන නම් වුවමනාව තිබ්බා වෙන හාමුදුරු නමක් එවලා පසේ නදි කොසල් රජතුමාව පිළිගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කළාද නැහැ. බුදුරජාණන් වහන්සේ කළේ බුදුරජාණන් වහන්සේ විසින්ම ඇවිදලා තමන් වහන්සේව හම්බෙන්න ආපු අමුත්තව පිළිගත්තා. හරිද? ඉතින් පුතේ ඒක එක උදාහරණයක්. හරිද? ඔන්න පළවෙනි උදාහරණේ පස්සේ නදී කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේම ගිහිල්ලා කොසල් රජතුමාව පිළිගත්තේ එක. ටීචර් මේවා ලියන්න කියනවා අන්තිමට තනියම හැමෝම අහගෙන ඉන්න. ඊට පස්සේ ඊළඟ උදාහරණෙ පුතේ සෝන දණ්ඩ බමුණා. අපි අර කලින් කතා කරේ සෝන දණ්ඩ කියන බමුණා අගුරට චම්පානුවර තමා වාසය කළේ. ඉතින් පුතේ මේ සෝන දණ්ඩ බමුණ තව ප්‍රකාශයක් කියනවා බුදුරජාණන් වහන්සේ ගැන. ඒ ශ්‍රමණ භගවත් ගෞතමයන් වහන්සේ මෙහි එන්නේයි හමුවීමට එන ආගන්තුකයන් උණුසුම්ව පිළිගනිති. කනට සුවදෙන වදන් තෙපලති. සතුටු සාමීචි කතාබස් කරති. බැම හකුලුවා රළු මුහුණ නොපෙන්වති. කරුණු සහිතවම කතා කරති. ආ සෝන දණ්ඩ බමුණා බුදුරජාණන් වහන්සේ ගැන තවත් දෙයක් කියනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙ එන්න කියලා හැමෝම පිළිගන්නවා. ආගන්තුකයන්ව උණුසුම්ව පිළිගන්නවා. කනට සුවදෙන වදන් තෙපලනවා. බුදුරජාණන් වහන්සේ ගැන එහෙමත් කියනවා. මැනවින් කරුණු දක්වති. දියුණු මිනිසුන්ගේම වචන කියති. පිළිගත හැකි දේම තෙපලති. කෙලතොළු නොහිති. කෙලතොළු කියන්නේ වචන පටල බොරු කිය කිය අර කතා බහ නොකර පැත්තකට වෙලා එහෙම ඉන්නේ නැහැ. කියන හැම වචනයක්ම මැනවින් අරුත් මතු කරන්නේ මට සිලිතිය. හරිද? ඉතින් පුතේ මෙන්න මෙහෙමත් කියනවා. ආ එහෙනම් හැමෝම සෝන දණ්ඩ බම් හැමෝම දැන් පොත අරන් ලියන්න. බුදුරජුන්ගේ ආගන්තුක සත්කාරය පිළිබඳ බුදුරජුන්ගේ ආගන්තුක සත්කාරය පිළිබඳ
සෝන දණ්ඩ බ්‍රමුණාගේ ප්‍රකාශය සෝන දණ්ඩ බමුණාගේ ප්‍රකාශය හරි ආ දැන් හැමෝම මෙන්න මේක ලියන්න ඉක්මනට ලියන්න ඕන හොඳ ළමයි මේ තියෙන පුතේ බුදුරජාණන් වහන්සේගේ ආගන්තුක සත්කාරය පිළිබඳව සෝණ දණ්ඩ කියන බ්‍රාහ්මණයා කරපු ප්‍රකාශය आए कियन्नलु पुते लियन्न बुदुरजानन वहांसेगे आगंतुक सत्कार्य पिलिबंद सोन दंड ब्राह्मणयागे प्रकाशय बुदुरजानन वहांसेगे आगंतुक सत्कार्य पिलिबंद सोन दंड ब्राह्मणयागे प्रकाशय පුතාලා මේවා ලියනකොට හොඳට ඔළුවට දාගන්න මොකද සමහර විට ඔයාලට papers වලට ප්‍රශ්න එන්න පුළුවන් මේ ප්‍රකාශය සමහර විට මේ ප්‍රකාශයේ කොටස මේ ප්‍රකාශයේ එක කොටසක් සම්පූර්ණ ප්‍රකාශය නැතුව ප්‍රකාශයේ කොහෙන් හරි කොටසක් දීලා මේ ප්‍රකාශය කරේ කවුරුන් විසින්ද මේන් අදහස් වෙන්නේ කුමක් ගැනද කියලා එතකොට උත්තරේ මොකද්ද සෝණ දණ්ඩ බ්‍රාහ්මණයා විසින් බුදුරජාණන් වහන්සේගේ ආගන්තුක සත්කාරය පිළිබඳ ඒ නිසා මේවා හොඳට මනසට යන විදිහට සිහියෙන් ලියන්න හරිද
ඉතලි ඉවරයි රෙස්ට් හෑන්ඩ් කරන්න බලන්න දේශික ලියලා ළමයි ලියලා නේ සෙනුරි ලියලා මිත්මි ලියලා නෙත්මිකා ලියලා ගණේෂ ලිව්වද අලියන්නේ ලක්ෂිකා ලියලා තාරින්දි ලිව්වද යා ඉක්මනට ලියන්න ළමයි හරි ළමයි ගොඩක් ලියල ඉවරයි අපි එහෙනම් ඉස්සරහට යමු ඊට පස්සේ පුතේ ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම නියංගම් වලටත් වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මෙහෙම නියංගම් වලටත් වැඩම කරලා මිනිස්සුන්ට ධර්මයේ දේශනා කළා මිනිස්සුන්ගේ දුක සැප හොයලා බැලුවා මිනිස්සු බුද්ධ ධර්මය ගැන පැහැදුනා බුද්ධ ආගමට ගොඩක් අය ඇදිලා ආවා හරිද ඉතින් පුතේ මේක දැනගත්තු උගත් පඩිවරු පඩිවරු කියන්නේ අන්‍ය ආගමිකයෝ බුදුරජාණන් වහන්සේ මෙහෙම ගොඩාක් අයට ධර්මයේ දේශනා කරනවා ගොඩාක් මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන පැහැදිනවා ඒක දැනගෙන බුදුරජාණන් වහන්සේ එක්ක වාද කරන්න ආවා අන්‍ය ආගමිකයෝ බුදුරජාණන් වහන්සේ සමඟ වාද කරන්න සැරසුණා ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ ළඟට එයාලා ඇවිල්ලා වාද කරන්න හැදුවා බුදුරජාණන් වහන්සේ ඉතා කාරුණිකව ඒ පඩිවරුම පිළිගත්තා නිහතමානීව සුහදව කාරුණිකව ඒ හැම දෙනාවම පිළිගරගෙන සුහද කතා බහේ යෙදුණා පුතේ පඬිවරු ආවේ මොකටද බුදුහාමුදුරුවෝ එක්ක වාද කරන්න නමු බුදුරජාණන් වහන්සේ වාද කරාද නැහැ පඬිවරුම නිහතමානීව සුහදව පිළිගත්තා හරිද ඉතින් පුතේ බුදුහාමුදුරුවෝ එහෙම සුහදව පිළිගරන් කතා බහ කරලා ධර්මයේ දේශනා කරාට පස්සේ ඒ පඩිවරුන්ට අහන්න ප්‍රශ්නයක් ඉතුරු වුණාද බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහන්න ඉතුරු වුණාද නැහැ ඒගොල්ලෝ බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කරන්න නැතුවම යන්න ගියා අන්න ඒකයි පුතේ කියන්නේ පුතාලා ළඟටත් කවුරු හරි ආවොත් රණ්ඩු වෙන්න වාද කරගන්න බැනගන්න පුතාලා කරන්න ඕන අනිත් පැත්තට කෑ ගහගෙන යන එකද නැහැ ඉවසීමෙන් හරියට කතා කරන්න ඕන ඉවසලා ප්‍රිය වචන විප්‍රිය වචන කතා කරන්න ඕන නිහතමානීව කතා කරන්න ඕන හරිද ඉතින් පුතේ එහෙම කරලා බුදුරජාණන් වහන්සේ සමග වාද වෙන්න ආපු ඒ අන්‍යාගමික පඬිතයෝ අන්‍යාගමික පඬිතයෝ කියන්නේ කවුද පුතේ පඬිවරුන්ට තමයි පඬිතයන් කියලා කියන්නේ හරිද පඬිතයෝ කියන්නේ අපි ඔය දැන් පඬිතයෝ කියන්නේ මේ අර පොඩ්ඩක් පඬිත කියලා ළමයි වගේ ඒ වගේ අර එහෙම කිව්වට පුතේ පඬිතයෝ කියන්නේ නරක වචනයක් නෙමෙයි පඬිතයෝ කියන්නේ පුතේ හැමදේම ගැන දන්න හැමදේම ගැනම ගැඹුරට අධ්‍යයනය කරපු එහෙම අයට තමයි පඬිවරු හේවත් පඬිතයෝ කියන්නේ ඒ කාලේ හරිද ඉතින් පුතේ එහෙම වාද කරන්න ආපු අයටත් බුදුරජාණන් වහන්සේ නිහතමානීව කතා කරලා ඔවුනුත් අන්තිමට බුදු සරණ ගියා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගියා අන්තිමට වාද කරාද නැහැ හරි ඊට පස්සේ පුතේ ඔන්න එක් සමයක බුදුරජාණන් වහන්සේ රජගහනුවර සීතවනයේ වැඩ සිටිද්දි ඔන්න බුදුරජාණන් වහන්සේව හම්බෙන්න අනාථපිණ්ඩික කියන අනාථපිණ්ඩික දන්නව නේද පුතාලා අනාථපිණ්ඩික කියන සිටුතුමා බුදුරජාණන් වහන්සේ සීතවනයේ වැඩ ඉඳිද්දි බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවා ඔන්න අපි මේ කතා කරන්නේ කීවෙනි උදාහරණයද එතකොට තුන්වෙනි උදාහරණය
බුදුරජාණන් වහන්සේ හමු වෙන්න සීත වනයට ආවා අනාථ පිණ්ඩික සිටුතුමා. හරිද? ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ අලුයම ආවත් පාන්දරම බුදුහාමුදුරුව හම්බෙන්න ආවත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ විසින්ම ගිහිල්ලා මේ අනාථ පිණ්ඩික කියන සිටුවරයව පිළිගත්තා. ඉතින් පුතේ මේකට මේ අනාථ පිණ්ඩික කියන සිටුතුමා හරියට සතුටුණා. මං පාන්දරම ගියත් අලුයම ගියත් බුදුරජාණන් වහන්සේ වෙන කෙනෙක් එවන්නේ නැතුව උන්වහන්සේම ඇවිල්ලා මාව පිළිගත්තයි කියලා අනාථ පිණ්ඩික සිටුතුමා පුතේ හරියට සතුටු වුණා. හරිද? ඒක ඔන්න ආගන්තුක සත්කාර ගුණයට තුන්වෙනි උදාහරණය. ඊළඟට පුතේ ඔන්න සුබද්ද්‍ර කියන පිරිවැජියා. පිරිවැජියෙක් කියන්නේ පුතේ ඔය බ්‍රාහ්මණෙක් වගේම ගිහි ජීවිතය අතහැරලා ඇවිල්ලා ඉන්න කෙනෙක්ට කියනවා පිරිවැජියෙක් කියලා. මෙන්න මේ සුබද්ද්‍ර කියන පිරිවැජියා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න වෙලා ඉද්දි. හරිද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න වෙලා ඉද්දි තමන්ගේ හිතේ ඇති වුණ සැකයක් දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ඉතා ආසන්න වෙලා තියද්දි බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. හරිද? ඉතින් පුතේ බුදුහාමුදුරුව පිරිනිවන් පාන්න ආසන්නයි කියලා සුබද්ද්‍රට ආපු ප්‍රශ්නේ ගැන නොසලකා හැරියද? නැහැ. බුදුරජාණන් වහන්සේ සුබද්ද්‍රට ළඟට කතා කරලා සුබද්ද්‍රගේ ප්‍රශ්නය විසඳුවා. සුබද්ද්‍රට ආපු සැකේ දුරු කරා. ඒ ධර්මයේ ගැන සුබද්ද්‍රට ආපු ගැටලුව විසඳුවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ආසන්න වෙලත් සුබද්ද්‍රව හරවලා යවුවද ගැටලුවට උත්තරයක් දෙන්න නැතුව? නැහැ පුතේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන්න ආසන්නතම වුණත් සුබද්ද්‍රට තමන් වහන්සේ ළඟට කතා කරලා සුබද්ද්‍රගේ ප්‍රශ්නේ විසඳලා තමා බුදුරජාණන් වහන්සේ සුබද්ද්‍රව හරවලා යව්වේ. අන්න ඒකත් පුතේ ආගන්තුක සත්කාරයට හොඳම උදාහරණයක්. තමන්ට මොන ගැටලුව තිබ්බත් මොන අසනීපය තිබ්බත් අඩුම ගාන බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න අවස්ථාවේ පවා පිරිනිවන් පාන්න ඉතා ආසන්න අවස්ථාවේ පවා සුබද්ද්‍ර කියන පිරිවැජියාට ආපු ගැටලුව විසඳුවා. ඒ ගැටලුවට උත්තර දුන්නා. ඒකත් පුතේ ඉතින් හොඳ උදාහරණයක්. හරිද? හරි. එතකොට ඒක හතරවෙනි උදාහරණය. ඔන්න මම මේ ආගන්තුක සත්කාරයට උදාහරණ හතරක් දුන්නා. හරිද? පළවෙනි එක මං කිව්වේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ගැන මුලින්ම විස්තර කරා. මේ පසේනදී කොසල් රජතුමාගේ කතාවෙන් විස්තර වෙනවා. ඊට පස්සේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයයි කතාවෙන් විස්තර වෙනවා. හරිද? ඊට පස්සේ තව සුබද්ද්‍ර පිරිවැජියයි කතාවෙන් විස්තර වෙනවා. අනාථ පිණ්ඩි කතා සිතුවරයයි කතාවෙන් විස්තර වෙනවා. දැන් මම දෙන ප්‍රශ්නෙට උත්තර ලියන්න. ඔන්න ප්‍රශ්නේ හැමෝම ලියාගන්න. ප්‍රශ්නේ ළමයි වෙන වැඩ කරන ඒවා වීඩියෝ ඔෆ් කරලා කරන්න. හරි, ඔන්න ප්‍රශ්නේ ලියාගන්න. බුදුරජාණන් වහන්සේගේ ආගන්තුක සත්කාර ගුණය බුදුරජාණන් වහන්සේගේ ආගන්තුක සත්කාර ගුණය ඉස්මතු වන අවස්ථා ලියන්න. බුදුරජාණන් වහන්සේගේ ආගන්තුක සත්කාර ගුණය ඉස්මතු වන අවස්ථා ලියන්න. හරි, දැන් ටීචර් දීපු වෙලාවේ දැන් ටීචර් මුලින්දම විස්තර කරා ඔයාලට අවස්ථා මන් තුන් පාරක් විතර කියලා දුන්නා. දැන් හැමෝම තනියම ලියන්න බලන්න.
අවස්ථා කීයක් ලියන්න ඕනද කියලා අහලා තියෙනවා පුතේ ඔයාලට දැන් මම කියලා දුන්නානේ අවස්ථා සේරම මේ අපිට ගන්න පුළුවන් උදාහරණ ටික මේ පොතේ තියෙන ඒවායි ටීචර් කියලා දීපු ටික හැමෝම ලියන්න බලන්න ළමයි හැමෝම ලියනව නේද පොතෙන් බලලා විස්තරාත්මකව දැන් ටීචර් පැහැදිලි කරපු ටික උදාහරණ ලියන්න හැමෝම තව විනාඩි 5ක් දෙන්නම්
අච්චුපොත දාන්න කියලා අච්චුපොත දාන්න ටීචර් කිව්වේ තනියම ලියන්න කියලා ටීචර් කියලා දීපු ඒවාලේ හරිද ඒකයි ටීචර් අච්චුපොත දැම්මේ නැත්තේ ආ හරි මට දැන් උත්තර ලියපු ළමයි අත උස්සන්න බලන්න वीडियो टीचर अत उल टीचर पेनवा अलियलाने टेशान टेशान का किया बलन आने इत बाबूना उदासन पेमिनी इत बुद्धराजाना वहां से में वैद्य में कोटा दोरा विवर चीज අනාථ පින්ඩික කියන සිටුවරයා උදැසනම පැමිණුණාම බුදුරජාණන් වහන්සේ විසින්ම ගියා බුදුරජාණන් වහන්සේ කොච්චර පාන්දරක වුණත් ගිහිල්ලා අනාථ පින්ඩික කියන සිටුවරයාව පිළිගත්තා අන්න ඒක එක උදාහරණයක් හරි මට ඊළඟට උත්තරේ කියන්න බොහොම හොඳයි පුතේ ඊළඟට මට උත්තරේ කියන්න බලන්න උත්පලා උත්පලා එකක් කියන්න බලන්න उदाहरण लक्षिका उदाहरण प्रश्न हम देशिक किया बला उत्तर අනාථ පින්ඩිකේවත් සුදාත සිටුතුමා පැමිණි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වන් පෑමට සිටියදී පව ආගන්තුක සත්කාර කිරීම ඒකත් ගන්න පුළුවන් ඒ වගේම පුතේ තව එකක් තියෙනවා මොකද්ද සෝනදණ්ඩ බ්‍රාහ්මණයාගේ ප්‍රකාශය සෝනදණ්ඩ බ්‍රාහ්මණයාගේ ප්‍රකාශයත් අපිට ඒකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් දේශික බොහොම හොඳයි හරි ඊට පස්සේ මන් දැන් අහන කෙනා මට සෝනදණ්ඩ බ්‍රාහ්මණයාගේ ප්‍රකාශය කියන්න මේ ළමයි අහන් ඉන්නවත් දන්නේ නැහැ වීඩියෝ ඔන් කරන්නෙත් නැහැ ආකාශ් ආකාශ් අහගෙන ඉන්නේ ආකාශ් නෑ මං කියුවේ දම්සන්දි 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 දම්සන්දිත් නැහැ සහන්‍යා प्रकाश मंदलिया ගෝතමයන් වහන්සේ මෙහි එතැනයි හමු වීමට එන ආගන්තුකයන් උනුසුම්ම පිළිගන්නේති කන්නට සුවදෙන වදන් තෙපලති සතුරු සාමිච්චි කතාබස් කරති බැම හකුලුවා රළු මුහුණ නොපෙන්වති කරුණ සහිත මෙම කතා කරති තවද ඒ භාග්‍යවතුන් වහන්සේ මිහිරි යහපත් වදන් කතා කරති මනවින් කරුණ දක්වති දියුණු මිනිසුන්ගේ වචනම කියති පිළිගත් හැකි දේම තෙපලති කෙලතොළු නොවේති ඒ වචන මනවින් අලුත් මතු කරන්නේය මට සිටි සිලිතිය
බොහොම හොඳයි. හරි. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. මේ ටීචර් ස්ක්‍රීන් එක ෂෙයා කරනකම් හරි අපි එහෙනම් ආගන්තුක සත්කාරය කියන කොටසත් කරා. ඊළඟ ගුණය තමයි පුතේ අපිට කතා කරන්න තියෙන බුදුරජාණන් වහන්සේගේ මහජන මතයට ගරු කිරීමේ ගුණාංගය. හරිද? මොකද්ද පුතේ මේ මහජන මතයට ගරු කිරීමේ ගුණාංගය කියන්නේ? පුතේ මහජන මතයට ගරු කරනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ටීචර් වීඩියෝ ඔෆ් කළා නේද? බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියලා කවදාවත් ඒකෙන් උද්දච්ච වුණේ නැහැ. ඒකෙන් අනතිමානී ඒකෙන් කිසිම නරක ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම අනිත් අය කියන දේවල් ගැන ඇහුවා. අනිත් පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේට කියන දේවල් ඒවයේ තියෙන අරුත මොකද්ද, මේ දේවල් වල ඇත්තක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ ඒවත් පුතේ හිතට ගත්තා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම මහජන මතයට ගරු කිරීම සිදු කළා. ඉතින් පුතේ අප අතර බොහෝ අපි පුතේ අනිත් අයට කියන අනිත් අය කියන දේවල් අහනවද? ඔයාලා අම්මලා කියන දේවල් අහනවද? නෑ නේද? අම්මලා කියන දේවල් ඔගොල්ලෝ ඔහේ අහන උන් නිසා අහන් ඉන්නවා. නැත්නම් ඒ දේවල් හිතට ගන්නේ නැහැ. අපි අනිත් අයට සවන් දෙන එක හරිම අඩුයි පුතේ. ඒක නොදීම නොදීවුණු මිනිසුන්ගේ ගත්තා. නමුත් පුතේ බුදුරජාණන් වහන්සේ එහෙම කරාද? නැහැ. බුදුරජාණන් වහන්සේ හැම තිස්සෙම අනිත් අයට මහජනයා කියන දේ ඇහුවා. අනිත් අය තමන් වහන්සේට කියන දේවල් අහගෙන හිටියා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේගේ ඔන්න අපි ඊට පස්සේ පාඩම කරගෙන යමු. කවුරු හරි මට මේ ටික කියවන්න. කවුද කියවන්නේ කැමති? මං හයිලයිට් කරලා දෙන්න. සෙනුරි, අද සෙනුරිගෙන් ප්‍රශ්න අහන්න බැරි වුණානේ. සෙනුරි කියවන්න බලන්න. මුල් කාලයේ බුදුරජාණන් වහන්සේ මෙන්ම භික්ෂූන් වහන්සේලාද ගත කළ සංසාරික ජීවිතයකි. උන්වහන්සේලාගේ වාසස්ථාන වූයේ ආරණ්‍ය රුක්මුල පර්වතය ගලෙන් සොහොන් වනපෙත් වැනි ස්ථානයන්. දිනක් රජගහ නුවර සිටුවරයා භික්ෂූන් වහන්සේලාගේ ඉරිය පැවතුම් කෙරෙහි ප්‍රධානයට පත් වී, ස්වාමීනි, මා විහාරයක් කරවූහොත් ඒ විහාරයේ වාසය කරන්නාහුදැයි උන්වහන්සේගෙන් විමසීය. එවිට භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ අපට විහාර දනුදැයි නැත. පසුව සිටුතුමාගේ ඉල්ලීම පිළිගත් බුදුරජාණන් වහන්සේ විහාර වර්ග පහක් අනුමත කළහ. විහාරද සෙවිලි කළ ගේද, ප්‍රසාදයද, සඳළු සහිත ගේද, ගුහාවද වශයෙනි. මේ අයුරින් ආරාමය පිළිගැන්වීම ආරම්භය. පොඩයින පෙතේ ස්ක්‍රීන ගියා නේද? හරි, දැන් පේනවා නේද? ආරම්භය ඌයේ ජනමතයට සවන් දීම වශයෙනි. අන්න හරි. ඔන්න පුතේ එතකොට අහන් හිටියා නේද? බුදුරජාණන් වහන්සේගෙන් මේ මිනිස්සු ඇහුවා විහාරයක් කරවුවොත් විහාරවල උන්වහන්සේලා වාසය කරනවාද කියලා. ඉතින් පුතේ සිටුවරු බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා මේ ගැන ඇහුවා. බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේට අපි විහාර කරලා පූජ කරොත් ඔබ වහන්සේ විහාරවල වාසය කරනවාද කියලා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේත් ඒ මහජනයා ඒ කිව්ව දේවල් අනුමත කරා. හරි, ඕගොල්ලෝ එහෙම කරනවා නම් මම ඒවයි වාසය කරන්න. නැත්තම් මුල් කාල බුදුරජාණන් වහන්සේලා වාසය කළේ වනාන්තරවල, ඔය වේලුවන ආරාමයේ, ඔය අඹ උයන්වල, සල් ගස් යට, වෘක්ෂ මූලිකව එහෙමයි වාසය කළේ. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ විහාර වර්ග පහක්, මොනවාද? විහාරය, සෙවිලි කළ ගෙය, ප්‍රසාදය,
සඳළු සහිත ගෙය ගුහාව අන්න ඒවට තමයි විහාර වර්ග පහක් කියලා ලියන්නේ මේ අයුරින් ආරාම පිළිගැනීම ආරම්භ වූයේ ජනමතයට සවන් දීමක් වශයෙන් හැමෝම මාතෘකාව මුලින්ම මාතෘකාව දාන්න කලින් විහාර වර්ග පහ කියලා මාතෘකාවක් ලියන්න ලියලා මෙතන තියෙනවා විහාර වර්ග පහ හරිද පේනව නේද විහාරය සෙවිලි කළ ගෙය ප්‍රසාදය සඳළු සහිත ගෙය ගුහාව විහාර වර්ග පහ කියලා ලියලා 1 2 3 4 5 කියලා දාලා ඒ ටික ලියන්න දැන් හොඳ ළමයි වගේ පේනව නේද ළමයි ස්ක්‍රීන් එක සෙනුරි ටීචර් ෂෙයා කරලා තියෙන එක පේනව නේද හරි හැමෝම ලියන්නේ විහාර වර්ග පහ गणेश लियला तारिंद लियला हरी गोडक हटे मे विधान उदाहरण बुद्धराजान महाजन मंत्रेट गारीम की බුදුරජාණන් වහන්සේ දහම් චාරිකාවේ අද්දි ඒ කිව්වේ දානෙ හොයාගෙන යද්දි ධර්මයේ දේශනා කරන්න ගමින් ගමට යද්දි පුතේ වැස්ස කාලෙට හරියට මේ පස් පිඬලි ඊට පස්සේ තනකොළ අතර චූටි චූටි සත්තු පණුව පුංචි පුංචි සත්තු පස් පුතේ දහස් ගණනක් සත්තු ඉන්නවා අපේ ඇහැට නොපෙනෙන සත්තු දහස් ගණනක් පස්වල ඉන්නවා අපිට නොපෙනුනාට පස් කියන්නේ පුතේ සත්තු ගොඩාක් జాතියකට සෙවන නිවස සපේන තැන පුතේ පස් කියන්නේ ඉතින් පුතේ වස් කාලයේදී හාමුදුරුවරු දානෙට වඩිද්දි ධර්මයේ දේශනා කරන වඩිද්දි වැස්සට එළියට එන මේ චූටි චූටි සත්තු පුතේ මැරෙනවා පයට පෑගිලා මැරෙනවා ඉතින් පුතේ මිනිසු මහජනිය දේශන දෝෂාරෝපණ කරන්න ගත්තා බුදුරජාණන් වහන්සේ ඇතුළු හාමුදුරුවරු වැස්ස කාලෙට මෙහෙම වඩිනකොට මේ සත්තු මේ චූටි චූටි සත්තු මැරෙනවා කියලා. ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ මිනිස්සු එහෙම කියනකොට අන්න ඒ හේතුව නිසා මහජන මතයට ගරු කරලා බුදුරජාණන් වහන්සේ වස් සමාදන් වෙන්නේ කියලා හාමුදුරුවරුන්ට කියනවා. මොකද්ද පුතේ මේ වස් සමාදම් වෙනවා කියන්නේ එදා මහජනයෝ කියවනේ හාමුදුරුවරු වැස්ස කාලේ ඇවිදින්න යනකොට ධර්මයේ දේශනා කරන්න යනකොට පස්වල ඉන්න පුංචි පුංචි සත්තු හාමුදුරුවරුන්ගේ පයට පැගිලා මැරෙනවා කියලා ඉතින් පුතේ බුදු හාමුදුරුවෝ ඒ නිසා හාමුදුරුවරුන්ට විනය ධර්මයක් පැනෙව්වා වස් කාලයට පන්සල් වලින් එළියට යන්නේ නැහැ පන්සල් වලට දානය අරගෙන එක් පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් පමණක් දාණේ අරගෙන පන්සලට වැඩම කරනවා කියලා. අන්නේ ඒකයි පුතේ බුදුරජාණන් වහන්සේ වස් සමාදන් වීම කියලා විනය ධර්මයක් හාමුදුරුවරුන්ට පැමිණුවේ. මේක පණවන්න මූලික උනේ මොකද්ද පුතේ? මහජනයෝ විසින් කරපු ඉල්ලීම. අන්න එතනදිත් බුදුරජාණන් වහන්සේ මහජන මතයට ගරු කරලා හාමුදුරුවරු සියලුම දෙනාට තමන් වහන්සේගේ ශාසනයේ සියලුම හාමුදුරුවරුන්ට
විනය ධර්මයක් පමුණනවා වස් කාලෙට ඒ කියන්නේ වහින කාලෙට එළියට යන්නේ නැතුව වස් කාලය ආරාම ඇතුලේ විහාර ඇතුලේ ගත කරන්න දාණය එක් පුද්ගලයෙක් හෝ එක් නිවසකින් ගමේ තියෙන එක ගෙදරකින් එතකොට හැමෝම එන්නේ නැහනේ හැමෝගෙම කකුල් වලට සත්තු පෑගෙන්නේ නැහැ එක පුද්ගලයෙක් විතරයි ඉන්නේ ඒන පුද්ගලයා විතරක් දාණය අරගෙන විහාර වලට පැමිණෙන්නේ කියලා මෙන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වස් සමාදන් වෙන්න කියනවා ඒක තවත් උදාහරණයක් පුතේ ඔයාලට තේරෙන්නේ නැත්නම් chat box එකට දාන්න හොඳේ හරිද ඊට පස්සේ පුතේ මෙහෙම ඒක ඒක තවත් උදාහරණයක් ඊට පස්සේ තවත් උදාහරණයක් තමයි පුතේ ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීම මත භික්ෂුන් වහන්සේලාට අතිරේක ගෘහපති චීවරය පිළිගැනීමට අවසර දීම පුතාල දන්නවද මේ ජීවක කියන වෙදදුරා ගැන අහලා තියෙනවද ජීව වෙදදුරා කියන්නේ පුතේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ සමයේ හිටපු වෛද්‍යවරයෙක් හරිම ප්‍රසිද්ධයි. ඉතින් පුතේ මේ අත්‍යේක චීවරයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ඇඳේ පාංශුකූල සෝරි අම්මයි මට විනාඩියක් දෙන්න හරි ඉතින් ළමයි බුදුරජාණන් වහන්සේගේ ඒ කාලේ බුද්ධ කාලීන සමාජයේ හාමුදුරුවන්ට පාංශුකූල සිවුර පාංශුකූල සිවුරක් කියන්නේ පුතේ පාංශුකූල සිවුරක් කියන්නේ පුතේ ඒ කාලේ ඒ ඇඳ සිවුර පසට දිราපත් වෙනකම්ම එකම සිවුර තමයි හාමුදුරුවරු ඇඳේ හරිද පාංශුකූලිකයි කියන්නේ අන්න ඒක සමහර හාමුදුරුවරු හිටියා එහෙම නොකරපු ඉතින් ජීවක කියන වෛද්‍යවරයා බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලනවා මේ සිවුලට අමතරව අතිරේක ගෘහපති චීවරයක් ඒ කියන්නේ ගෘහපතියෝ ඒ කියන්නේ ගෘහපතිය විසින් පිළිගන්වන ලද අතිරේක වැඩිපුර අතිරේකයි කියන්නේ වැඩිපුර චීවරයක් පිළිගන්න කියලා ඉතින් පුතේ භික්ෂුන් වහන්සේට අවශ්‍ය වැසි සලු ගිලන් බෙහෙත් ආගන්තුක බත් ආදී අනුදැන වදාලේ විශාකාවන් විසින් කරන ලද ඉල්ලීමක්. වස් කාලෙට මේ හාමුදුරුවරුන්ට ඕන වෙන ගිලන් පස බෙහෙත් වැසි සලු ඒ කියන්නේ වැස්ස කාලෙට අඳින්න ඕන සලු ඒ වගේ දේවල් පිළිගන්න කියලා විශාකා සිටුවරිය තමයි ඉල්ලීමක් කරේ. හරිද? ඔන්න ඒ දෙකත් උදාහරණයක්. ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීම පිළිගත්තා හරිද විශාකාවගේ ඉල්ලීම පිළිගත්තා එන්නේ හැමදේම පුතේ බුදුරජාණන් වහන්සේ විසින් මහජන මතයට කරපු ගරු කිරීමට උදාහරණ මොකද්ද ජීවක වෛද්‍යවරයාගේ අතිරේක ගෘහපති චීවරය පිළිගන්න කියලා කිව්ව පිළිගැනීමට බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා විශාකාව වැසි කාලේ හාමුදුරුවරුන්ට ගිලන් බෙහෙත් වැසි සලු ඒ ආගන්තුක බත් පිරිනමන්නද කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේකට අවසර දුන්නා අන්න ඒවා බුදුරජාණන් වහන්සේ මහජන මතයට කරපු ගරු කිරීමට උදාහරණ හරිද ඊට පස්සේ අපි ඊළඟ එකට යමු ඊළඟ එක තමා පුත්තේ බුදුරජාණන් වහන්සේ ජනමතයට සවන් දුන් ඉතා සංවේදී අවස්ථාවක් තමා පුතේ සුදොවුන් රජතුමා පුතාල මේ කතාව අහලත් ඇති රාහුල කුමාරයා කියන්නේ කවුද පුතේ රාහුල කුමාරයා කියන්නේ කවුද කියලා දන්න අයත් උස්සන්න උත්පලා කියන්න බලන්න රාහුල කුමාරයා කියන්නේ කවුද කියලා බුදුරජාණන් වහන්සේගේ කිහි කාලේ පුතා අන්න හරි රාහුල කුමාරයා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කිහි කාලේ පුතා මම දැක්ක ඔෂානී ඔෂිනී තතෝසන් ඉන්න මම ඊළඟ ප්‍රශ්න වෙනදෙනගෙන් අහන්නම් හරි ඔන්න පුතේ ඉතින් රාහුල කුමාරයාව බුදුරජාණන් වහන්සේ මහාන කරගත්තා හරිද මහාන කරගත්තට පස්සේ පුතේ සුද්ධෝදන රජතුමා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පියා සුද්ධෝදන රජතුමාට ලොකු දුකක් ඇති වුණා හරිද සුද්ධෝදන රජතුමාගේ හිටපු ඉතුරු වෙලා හිටපු එකම දරුවා කවුද රාහුල කුමාරයා මොකද බුදුරජාණන් වහන්සේ මහණ වුණා නන්ද කුමාරයා මහණ වුණා ඉතින් මේක සුද්ධෝදන රජතුමාට ගොඩාක් ලොකු දුකක් වුණා ඉතින් පුතේ මේ වෙලාවේ සුද්ධෝදන රජතුමා එක ඉල්ලීමක් කළා බුදුහාමුදුරන්ගේ රාහුල කුමාරයාව බුදුහාමුදුරුවෝ මහණ කරගත්ත නිසා ඒ දුකට සුද්ධෝදන රජතුමා බුදුහාමුදුරුවන්ගේ ඉල්ලීමක් කළා පුංචි දරුවෝ මහණ කරනවා නම් පොඩි දරුවෙක් මහණ කරනවා නම් අනිවාර්යයෙන්ම
දෙමව්පියන්ගේ කැමැත්තෙන් අම්මගේ කැමැත්තෙන් තාත්තගේ කැමැත්තෙන් අහලා ඒ දෙමව්පියන්ගේ කැමැත්තෙන් අවසරයකින් තොරව මහාන කරන්න එපා කියලා සුද්ධෝදන රජතුමා බුදුහාමුදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් පුතේ මේ ඉල්ලීමට කන් දුන්න මේ ඉල්ලීම අහපු ඒ මතයට ගරු කරපු බුදුරජාණන් වහන්සේ ශික්ෂාවක් පනවනවා දෙමාපිය අවසරයකින් තොරව දරුවන් පැවිදි කරන්න බැහැ කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න ළමයි දෙමාපිය අවසරයකින් තොරව දරුවන්ව ශාසනයේ පැවිදි කර නොහැකි කියන ශික්ෂාව පනවන්න මූලික උනේ සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ඒ කරපු ඉල්ලීම. හරිද? ඉතින් පුතේ ඒකත් මහජන මතයට ගරු කිරීමට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. හරිද? හරි. දැන් මම ඔයාලට උදාහරණ තුනක් හතරක් කිව්වා. දැන් හොඳ ළමයි වගේ මම මුලින්ම කිව්වා අර ආරණ්‍ය ගැන විහාර හදන්න හැවුවා මිනිසු බුදුහාමුදුරේකට හා කිව්වා. ඊට පස්සේ ජීවක වෛද්‍යවරයා විශාකාව සුද්ධෝදන රජතුමාගේ කතාව අන්න ඔය ටික කිව්වා. හරි. දැන් හොඳ ළමයි වගේ මාතෘකාව දාන්න මහජන මතයට ගරු කිරීම කියලා. හරිද? හැමෝම ලියන්න මහජන මතයට ගරු කිරීම. හරි. දැන් මාතෘකාව දාලා යටි ලියන්න මහජන මතයට ගරු කිරීම පිළිබිබුවන අවස්ථා කියලා දාලා කලින් ලියුවා වගේම බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් මහජන මතයට ගරු කිරීම පිළිබිබුවන අවස්ථා කියලා දාලා ටීජ කියලා දීපු ඒවෙන් උදාහරණ ටික ලියන්න හොඳ ළමයි වගේ දැන් බලලා බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් මහජන මතයට ගරු කිරීම පිළිඹිබුවන අවස්ථා කියලා දාලා හොඳ ළමයි වගේ ඒ අවස්ථා ටික ලියන්න මන් දෙන්නම් විනාඩි 5ක්. බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් මහජන මතයට ගරු කිරීම පිළිඹිබුවන අවස්ථා. හැම ළමයෙක්ම ලියනවා නේද උත්තර? තාරින්දි ලියලා, උත්පලා ලියලා, උත්පලා ලියලා, තාරින්දි ලියලා, තව කවුද ලිව්වේ? ඔමායා ලියලා, තෙෂාන් ලියලා, දනුකි ලියලා. මං අහන කෙනා උත්තර දෙන්න ඕන.
දේශික කරන් කියාද නෑනේ ආ තියනනේ මම දෙකේ ලයිට් එක වදිනවා දේශික පේන්න කලුවර ඒකයි බැලුවේ හරි හරි දැන් පේනවා දැන් පේනවා පුතේ හරි උත්තර ලියන්න තව විනාඩි දෙකක් දෙන්නම් හරි ළමයි වෙලාව ඇති මට ටෙෂාන් කියන එක උදාහරණයක් ජීවක වෛද්‍යවරයාගේ ඉල්ලීමකට අඩු කිරීම ආ හරි බොහොම හොඳයි මොකද්ද ඉල්ලීම කියලා කියන්නේ ඊළඟ පාර උත්තරේ කියද්දී හරිද හොඳේ ජීවක වෛද්‍යවරයා ඉල්ලුවේ මොකද්ද අතිරේක ගෘහපති චීවරයක් පිළිගන්න කියලා ඒකට බුදුරජාණන් වහන්සේ එකඟ වුණා. හරි. ඊළඟට උත්තරේ කියන්න අපි ප්‍රශ්න කලින් අහපු නැති කෙනෙක්ගෙන් අහමු බලන්න. දනුකි. දනුකි කියන බලන්න. මහජනයාගේ ඉල්ලීම මත වස් කාලයේ පිණ්ඩපාතයේ නොයෑම අන්න හරි වස් කාලයේ පිණ්ඩපාතයෙන් නොයා වස් සමය ආරාම තුරම ගත කිරීම කළා හරි බොහොම හොඳයි පුතේ ඔෂානි ඔෂානි දෙන්නගේ කෙනෙක් මට කියන්න බලන්න තව උත්තරයක් රජකහනුවර සිටුවරයා භික්ෂුන් වහන්සේගේ ඉරියා පැවැතුම් කෙරෙහි ප්‍රසාදයට පත් වී කිව් දේ බුදුරජාණන් වහන්සේ පිළිගැනීම අන්න හරි විහාරයක් කෙරෙව්වොත් විහාරයේ වාසය කරනවාද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ විහාර වර්ග පහක් අනුමත කරලා විහාරයක වාසය කරන එකට ඒකටත් ඒ මතයට ගරු කරලා එකඟ වුණා. තව එකක් කියන තියනවා. කවුද කියන්නේ? දේශික. දේශික ආදේශික කියන බලන්න උත්තරේ පොඩෙන්. ආදේශික කියන්. ඕකේ වැඩේ. විශාකාවගේ ඉල්ලීම පිළිගැනීම වරාණතේ වරහන් ඇතුලේ චීවරේ පිළිගැනීම අවසර දීම මේ පිළිබඳව තවත් නිදසුනුයි නෑ විශාකාවගේ ඉල්ලීම පුතේ වැසිසලු ගිලම්බේ තාගන්තික පත්තාදී අනුදැන වදාලේ විශාකාව විසින් ලද ඉල්ලීම පිළිගැනීම තමයි පොඩ්ඩ සමාවෙන් ටීචර් කනෙක්ෂන් එක පොඩ්ඩක් අවුල් ගියා දනුකි ටීචර් ඇහෙනවද පුතේ ටීචර් කනෙක්ෂන් එක පොඩ්ඩක් අවුල් ආහයි හරි එනකම සෙනුරි මාව එනවද ඇහෙනවා ටීචර් ආ හරි එහෙනම් කරගෙන යමු ඉතින් පුතේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට මිනිස්සුන්ගේ මතයට ආ පුතේ මමත් අවස්ථාවක් කියන්නද ආ කියන්න බලන්න ළමුන් මහාන කිරීමේදී දෙමාපියන්ගේ අවසරය ඇතුව මහාන කිරීම අන්න හරි ඒ ඉල්ලීම කරේ කවුද පුතේ එහෙම කරන්න කියලා ඉල්ලීම කරේ කවුද සුද්ධෝදන රජතුමා
महाजन मतेट तमन महंसे बुधुना तमन महंसे बुध रजानन महंसे उना महाजन विसी मोनाहर इलीम क्रम ए इलीम सलकल बलुआ इलीम इष्टकर दयाकनाकेंण हाकना बुध रजानन महंसे इलीमट गारुकर महाजन आगे मतया बुध रजानन महंसे कद तेरे ना बेट महाजन आगे मत मतया आक हलुन है हरी नायके कुणाम तमंगे अनुगामिके अंगे तमंगे सरण नायगे तमंगे यटते नायगे मतट सवंदे नोने दिन अद नायके कणित अदहस नायक हटि अंदेपुते हरिद इति बुध रजान महस चरते अपिटे आदर्श गण पुलवा टीचर एहेन्न नायन के मेसेज उत्पला हिनाव टीचर प्रश्न चूटा बलनाजान महंसे महाजन अन्नी गर बुद्रजान महंसे चरते गणतेन इतमत गति लक्षण उन्न टीचर मे कविया गुरु बस सबुमय पांडी बसत एमय एन देलोवे ही महत्न सेपमय एकिंकियाने मुखद पूते गुरुवरया कियन हेमदेम एत्त गुरुवरे कवदावत लमेट नरकक वेन देयक कियन्ने नहे एनिसा पूते अपि हेमोम अपिट गुरुवरे कववादयक देनवना गुरुवरे कानुशासनावत देनवना अपि ए देवल पूते पंडिबस पंडित कौदे मन कल की परतरटमे अमदेन पंडिवरे इगेन गेन इला गोडाकना ये देवल हेमदेम यहाद देवल ए देवल वेली अपे मे लोकेटा थोदेना पर लोकेटा थोदेना थिंग अपे देवल तिली गण ये देवल अपे जीवित गण हर दे थिंग पुते अपी अद करे अन्न ए गुणांग देख अल्प शब्द चूटिकोटमानी लमन सती करमेंट प्रश्न मुनाहरी तीन लमाइंट प्रश्न तीन राहुल कुमार और महानगादी बुधुन्हांसेट किए महानगादी बड़ी अंगिंग अवसर महानगान के राहुल कुमार द्वितीय नंद कुमार द्वितीय राहुल कुमार मेतियन पोते तम मुनगुर राहुल कुमार गे पैविद्य अणतुर्व बलवत् पीडावट पत्रीय राहुल कुमार पुत्री हरिद पटलगने हरि हेमोम हल वगे लबन सती टीचर में क्लास डिस्टर्ब करेमोम वेदगात्ण हेमदेम पोते टीचर लिव देवाल वेट अमतरव वेदगात्ण पोते हेमोम अद की युव देवाल पाड़क लबन सती मे पाड़ी इवर करना बलागन मुखद इवर आट पास टीचर गीय सती वगे पाड़ इवर हम प्रश्न देना हरिद इनसा हेमोम होंदट पाड़ बलागन ओण हरि लमाइंट प्रश्न मुनाहरी तीन तव पाड़ तेरुना टीचर मट प्रश्न दिल्ली
बार गान गेदर तीन अन्ने गेदर के ना हेम दाम हवस हादुर मेघी लंपस अरगने आनावा उदेट दवट दाने अरगने आनावा बुद्ध पूजा अरगने आनावा हाम दुरोर तवमा पांसल तुले वास्ते करने हरिद एलियट आनावा नमूत पुत्ते तमंग वाहन से गे पांसले सीमा वें एलियट गोड़ा कलावटे आने नह अवश्यम कारण आवतदी हरेन वस काले दी तवमा दाने ट पिंड पाते वाटी नह दाने बार गन गेदरी हम दाम वस काले देवल करनावा कुत्ते मगे मुखर यशोधरा देवी मुखर प्रश्न के कुत्ते एक पोट दाको मे चट्टे कट आव प्रश्न पद की हर इलामा अट हमारी वर ये पुता मट मे वाट्सअप मेसेज जामिनी के लिए एक अरगे टीचर मे प्रश्न तिब दू मत मेसेज का दमे तव क्लास उत्तीसा हेम लमेटे पाड़ बलागने पाड़ इवर करला अभी प्रश्न करना एनिसा पाड़ बलागने हेम लमेट आयु भोवान बुध सरनाई कुत्ते